වීඩියෝකදී කතා කරා. අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ කුරුලෑ නිසා ඇති වෙන කුරුලෑ වලවල්, ඒ වගේම කුරුලෑ පැල්ලම් සහ කැරල් සම්බන්ධයෙන්. දැන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑව සමීප වුණා බෙහෙත් පාවිච්චි කරාම නැත්නම් ඉබේම කුරුලෑව බැහැර ගියාට පස්සේ මාක් එකක් ඉතුරු වෙලා. දැන් මේ මාක් එකට මොකද කරන්නේ? අනිත් එක අපි හිතමු පීරියඩ්ස් හැදෙනකොට මාසික සැරයක් පින්පල් දෙනවා නම් ඒක බැහැර යනකොට අනිවාර්යෙන් මාසික සැරයක් මාක්ස් එකතු වෙනවා. සාමාන්‍යයෙන් කුරුලෑවක් අරගත්තම කළු පාට පැල්ලමක් එනවනම් ඒ එන්නට හේතුව මොකද කියලා අපි කතා කරුත්තේ. දැන් අපේ හම, අපේ මේ දුබුරු හම සාමාන්‍යයෙන් අවුවට පිටුනත් කළු වෙනවා. කළු වෙනවා කියලා කියන්නේ හමේ වර්ණ දේහය වෙන මෙලවින් වැඩිපුර උත්තේජනය වෙනවා. පිටුනත් අපි හිතමු කොමකට ටිකකට හරිය මොනායි රැෆ්ලෙක්ෂන් දෙයකට පිටුනොතින් ඉස්සෙල රතු වෙලා තුවාලේ ඇවිල්ලා ඊට පස්සේ ආපහු එන කළු වෙනවා. අපි හිතමුකෝ කැසුවා කියලා මොනායි රෑෂ් එකක් ආවකින් හරි කැසුව තින්නම එතන ඉස්සෙල රතු වෙලා ඊට පස්සේ ටික දවසකින් එක කළු තත්ත්වයට පත් වෙනවා. මේ හේතු සාමාන්‍යයෙන් වෙන්නේ නැ පිටින් දූවිලි කාබන් බැඳිලා නෙමෙයි කළු වෙන්නේ. ඒ කළු වෙන්නේ ස්කින් එකේ අපේ මෙලනින් වැඩිපුර උත්තේජනය වීමයි. මෙඩිසින් වල අපි කියනවා PIH, එහෙමත් නැත්නම් post inflammatory hyperpigmentation. ඒ කියන්නේ හමට යම්කිසි ආසාදනිකතාවයක් නැත්නම් තුවාලයක් ඇති වුණොත් ඒ තුවාලේ සනීප වුණාට පස්සේ නැත්නම් පිච්චීම සනීප වුණාට පස්සේ එතන වැඩිපුර ටිකක් කළු ගතිය කඩ ගන්නවා, මෙලනින් වැඩිපුර ටිකක් තියෙනවා. සෝ පිම්පල් එකක් සාමාන්‍යයෙන් හමි ඇති වෙන තුවාලයක් වගේනේ. ඉතින් මුල් අවධියේදී සනීප වුණාට පස්සේ ඒක කළු ගතිය ඉතුරු වෙනවා. මේක සමහර වෙලාවට කාලයත් එක්ක ඉබේම යනවා. ඉබේම අයමුනේ නැත්තම් ප්‍රතිකාර කරලා බෙහෙත් ආලේප කරන්න පුළුවන්. බ්ලීච් ක්‍රීම් නෙමෙයි දැන් වෛද්‍යවරයෙක්ගේ බෙහෙත් ඉල්ලගෙන ආලේප කිරීමෙන් ඒක අඩු කරගන්න පුළුවන්. ඒත් එක්ක මෙහෙම අඩුුනේ නැත්තම් ලේස ප්‍රතිකාර තියෙනවා, කෙමිකල් පීලින් කියලා මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. මේ දේවල් කරලා ලස්සන්ට ඒක අඩු කරගන්න පුළුවන්. අපි හමේ හවස්කඩක් බැලුවොත් අපි කියනවා මේක එපිඩර්මිස් එක කියලා මේ කොටස. නැත්නම් අපිචාර්මිය, චර්මිය නැත්නම් ඩර්මිස් එක, ඒ වගේම සබ්කියුටේනියස් ටිෂු. දැන් මේ විදිහට පිම්පල් එකක් අපේ හමේ ආවොත් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති හමේ රෝම කූපය තියෙනවා. මේක සාමාන්‍ය රෝම කූපය. හැබැයි පිම්පල් එකක් ඇවිල්ලා ආසාත්මිකතාවයක් ආවම මේ හැමතැනම රතු වෙලා මෙතන ඉදිමුණාම නෝමල් ස්කින් ස්ට්‍රක්චර් එක ටිකක් ඉන්ෆ්ලේම් වෙනවා මේ විදිහට. අපි හිතුවින් දැන් මේක නෝමල් හෙයා ෆොලිකල් එකක් නැත්නම් සාමාන්‍ය රෝම කූපයක්, ඒ වගේම සාමාන්‍ය මේද ග්‍රන්ථියක් කියලා. පිම්පල් එකක් හැදුනම ඒක පොඩ්ඩක් ආසාදනය වෙලා පොඩ්ඩක් මේ හරි හම ප්‍රසාරණය වෙලා තියෙනවා, හම පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. එතකොට මේක සනීප වුණාම මේ මැදින් තමයි පිම්පල් එක කැඩුවොත් නැත්නම් ගොඩාක් මේ ස්කින් එක ඉන්ෆ්ලේම් වෙලා පිම්පල් එක සනීප වුණාට පස්සේ උනත් හමේ පොඩි කුහරයක් වගේ ඒ හරි ගැප් එකක් තියෙන්න පුළුවන්. මොකද තුවාලේ ඇවිල්ලා හම ඈත් වෙලා වලක් වගේ හැදෙන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක්ට පිම්පල් එකක් ආවම හමේ වලවල් හැදෙන්නේ මේ හේතුව නිසා. කුරුලේ වලවල් ගැන කතා කරනකොට කුරුලේ වලවල් වර්ග කීපයක් තියෙනවා. අපි කියනවා රෝලින් ස්කාස්, බොක්ස් ස්කාස්, අයිස් පික් ස්කාස් කියලා. මොන වර්ගයේ ස්කා එකක් වුණත් මේක හැම අස්සනේ තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපි එක දවසේදී අපිට මහම රැහැලා අයින් කරන්න බැහැනේ. කොස්මෙටික් මෙඩිසින් වල අපි කරන්නේ ලේසර් ට්‍රීට්මන්ට්ස් වලින්, ඒ වගේම විවිධාකාරයේ ට්‍රීට්මන්ට්ස් වලින් ලේයර් බයි ලේයර්, තට්ටුවෙන් තට්ටුව අපි මේ විදිහට හැම ලේයර්ස් අයින් කරනවා. ඉතින් හැමිට මේක කරගෙන යන මැජික් වගේ දවසින් දෙකකින් කරන්න බැහැ. සාමාන්‍යයෙන් අපි මාසෙකට සැරයක් තමයි ප්‍රතිකාරයක් කරන්නේ. මේ වගේ අයින් කරගෙන ගියාම යම් කිසි දවසකදී අපිට මේ ස්කාස් තියෙන සම්පූර්ණ ස්තරය ඉවත් කරලා හොඳ ස්කින් එකක් දැක ගන්න පුළුවන්. දැන් මොකක්ද මේ කියනවා කුරුලෑ වලවල් වලට ක්‍රීම්ස් ගෑවා කියලා. සාමාන්‍යයෙන් දැන් මම ගොඩක් වෙලාවට කියන්නේ ඇන ගහලා පිටේ හිල් තියනවා නම් අපිට පේන් විතරක් ගෑවා කියලා හිල් වලවල් දැනෙන්නේ නැහැනේ. අනිවාර්යෙන් සෑන් ටේප් එකක් අරගෙන හොඳට රැහැලා පොඩි ගාලා වහන්න ඕන. මේ වගේ අපි ස්කින් එකත් රීසර්ෆසින් කියලා කියන ස්කින් එකේ ඩැමේජ් වෙච්ච උඩ ස්තරයන් උඩ තට්ටු අපි හෙමින් හෙමින් අයින් කරනවා. සාමාන්‍යයෙන් එහෙම අයින් කරනකොට ගොඩක් අය බය වෙනවා හම ගාලා දානවා වගේ කියලා. එහෙම නෙමෙයි,
අපි සාමාන්‍යයෙන් ලේසර් වලින් එහෙමත් නැත්නම් විවිධාකාරයෙන්ම ට්‍රීට්මන්ට්ස් දෙනවා. ඒ ට්‍රීට්මන්ට්ස් වලින් පුංචි ස්තරයක් අයින් කරනවා. ඒක උදාහරණයක් විදිහට ජොබ් එකකට යන කෙනෙක් නම් සිකුරාදා හැන්දෑව නැත්නම් සෙනසුරාදා උදේ වගේ කරොත් දවසක් එකමාරක් ගෙදර ඉඳලා ස්කින් එක සනීප වෙනකම් සඳ නැවතත් දැරට යන්න පුළුවන්. දවස් ගණන් සති ගණන් ඉවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අලුත් නවීන medical therapies බොහොමයක් තියෙනවා. එකිනෙකට වෙනස්. laser treatments විතරක්ම නෙමෙයි, තවම වවන, හම වර්ධනය කරන, උඩින් අපි ස්තරයන් අයින් කරනවා වගේම යටින් හැමේ අලුත් හැම හැදෙන්න, හැම grow වෙන්න ගොඩක් treatments වර්ග අපි කරනවා. මේ දෙකේ එකතුවකින් තමයි කුරුලෑ වලවල් සනීප කිරීමක් කරන්නේ. හොඟක් දෙනෙක් ඉස්සර හිතාගෙන හිටියේ pimples cast එකකට කුරුලෑ වලවල් සනීප කරන්න බෑ කියලා. නවීන විද්‍යාවත් එක්ක සනීප කරන්න පුළුවන්. හැබැයි මාසෙන් දෙකකින් සනීප කරන්න බෑ මැජික් කරනවා වගේ. ඒකට යම්කිසි කාලයක් යනවා. බොහෝ වෙලේ කැවිලා කියනවා අපි එක ලේසර් ට්‍රීට්මන්ට් එකක් කරා. ඒත් කිසිම වෙනසක් දැක්කේ නැහැ. ඒකට කියන්නේ you have to always have realistic expectations. ඒ කියන්නේ හරියට මැජික් බලාපොරොත්තු වෙන්න බෑ. මේක විද්‍යාවත් එක්ක අනිත් එක ගොඩාක් high energy එකක් use කරන්න බෑ. මොකද උඹලට රට යන්න තියෙනවා. ඉතින් අපි හැම දෙයක් ගැනම හිතලා එළියට බහින්න නැතුව සති දෙකක් ගෙදර ඉන්න කියන්නත් බැහැනේ. ඉතින් දවසක් දෙකක් ගෙදර ඉන්න පුළුවන්. ඒත් එක්කම රිදෙන්නේ නැති, අතුරු ආබාධ නැති විදිහට හොඳට ට්‍රීට්මන්ට් එකක් කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම අවුරුද්දක් මාස 8ක විතර කාලයක් යනවා. ඉතින් මේකට තමයි හැබැයි හිතන්න ඕනේ තමන් වෙනුවෙන් කරන මුදල් සහ කාලය ආයෝජනය කිරීම ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි හිතාගෙන හිටියනම් තමන්ගේ ඇක්නිස් කාස් වලට විසඳුමක් නැහැ කියලා අනිවාර්යෙන් විසඳුමක් තියෙනවා. ඒකට අවශ්‍ය කාලය සහ මුදල් වෙන් කරගෙන ප්ලෑන් එකක් ඇතුව තමන්ගේ වෛද්‍යවරයාත් එක්ක ලස්සන්ට සනීප කරගන්න පුළුවන්.